ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. දෝස ගන්න සාම්බාර ඕනේනේ. ඒ නිසා මම අද සාම්බාර හදන්න කියලා දෙනවා. සාම්බාර එක හදන්න මුලින්ම පරිප්පු එක ලෑස්ති කරගන්න ඕනේ. දැන් මම සාම්බාර එකට දාන පරිප්පු එක ගැන කියන්නයි යන්නේ. මේ තියෙන්නේ තෝර පරිප්පු. තෝර පරිප්පු ඇටේ ටිකක් බෝල ගතියක් තියෙනවා. පිටපැත්ත දිලිසෙනවා. මේ බලන්න හොඳට. මේක කහ පරිප්පු. කහ පරිප්පු එක පැතලි කහ පාටයි. ටිකක් පොත්ත වගේ. මේ තියෙන්නේ කඩල පරිප්පු. මේ කඩල පරිප්පු ඇටේ පොඩ්ඩක් උසයි. අනිත් පරිප්පු දෙකට වඩා ටිකක් ගොරෝසුයි. දැන් මම තෝර පරිප්පු කූප භාගයක් හොඳට හොදලා තඹ ගන්නයි යන්නේ. මම මේක ප්‍රෙෂර් කුකර් එකේ දාලා තමයි තඹ ගන්න යන්නේ. ඔයාට කැමති නම් සාස් පානක උනත් තඹ ගන්න පුළුවන්. එහෙම තඹනව නම් පැය දෙක තුනක් මේක පිඟින්න තියන්න ඕනේ. දැන් මම පරිප්පු ඇහෙන්න විතරයි වතුර දාන්නේ. දාලා මම මේක තඹ ගන්නවා. පරිප්පු එක තැම්බෙනකන් එළවලු ටික ලෑස්ති කරගමු. එළවලු ටික මේ වගේ කපා ගන්න ඕනේ. වම්බොඩු කරලා මෙන්න මේ හැඩයට මේ විදිහට කපා ගන්නවා. ඊළඟට ඒක වතුරට දා ගන්නවා. ඊළඟට වට්ටක කෑල්ලක් කෑලි වලට කපා ගන්නවා. එකත් පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අලගෙඩිය මේ වගේ පොතු ඇරලා හොදලා එකත් කපල පැත්තකින් තියා ගන්නවා. මුරුංග කරලත් මේ විදියට කපා ගන්න. මේ විදියට පොතු ඇරලා ඒකෙත් කෑලි කෑලි වලට කපලා එකත් පැත්තකින් තියා ගන්නවා. දැන් ඔයාලට මෙතන තියෙන එළවලු වලට අමතරව වෙන ඕනම එළවලු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. කෙදර හැමදාම ගේන එළවලු වලින් පොඩ පොඩ අරන් බෑග් එකක දාලා ෆ්‍රිජ් එකේ තියාගත්ත නම් සතියන්තයේ වෙනකොට එළවලු ಜಾති ගොඩක් තියේ. එතකොට සතියන්තයේ තෝසේ හදලා හොඳ සාම්බාරයකට හදා ගන්න පුළුවන්. තක්කාලි කිරි තුනක් මේ වගේ කපලා තියාගන්න. සියඹල ටිකක් මේ වගේ දිය කරලා තියාගන්න. දැන් පරිප්පු ටික තැඹිලා ඉවරයි. තැඹුණාට පස්සේ අපි සාම්බාරයක උයන ලෑස්ති වෙනවා. කැමති තෙල් වර්ගයක් මේ විදිහට දාගන්නවා. දැන් අබ දාගන්නවා. ඊළඟට සූදුරු ටික දාගන්නවා. දැන් මිරිස් කරල් දෙක දාගන්නවා. දැන් ඒක මේ වගේ තෙම්පරාදු වෙනකොට කරපිංච ටික දානවා. කරපිංචටක යන්තම් බැදෙනකොට රතු ලුණු ගිරි ටික දාගන්නවා. ඊළඟට රතු ලුණු ටික යන්තම් මේ වගේ බැද ගන්නවා. තක්කාලි ටික දාලා ටිකක් තෙම්පරාදු කරනවා. ඊළඟට මුරුංග දාලා ටිකක් කලවම් කරගෙන ඉන්න ඕනේ. මුරුංගවල අමුගතිය ටිකක් යනකොට විනාඩියක් විතර ওই වගේ තෙම්පරාදු කරලා වට්ටක්කයි අල ටිකයි දාලා ආයෙත් සැරයක් ඒක තෙම්පරාදු කරගන්න ඕනේ. අන්තිමට වම්බොටු දාලා මේ වගේ කලවම් කරනවා. වම්බොටු හයිය නෑනේ. ඒ නිසා අන්තිමට දානවා. දැන් ලුණු දාලා ඊළඟට කහක් දාලා කලවම් කරනවා. දැන් තෙම්පරාදු කරන තෙල් දාපු වෙලාවෙ ඉඳලා මේ වෙනකන් විනාඩි 8ක් මේක උයාගෙන තියෙනවා. දැන් සියඹල වතුර ටික දාලා මේ වගේ කලවම් කරලා විනාඩි 2ක් විතර ගිහිල්ලා වතුර දාන්නයි යන්නේ. දැන් මම වතුර කූප දෙකක් දානවා. දියාරුවට සාම්බාර එක කන්න කැමති අය ඉන්නවනම් තව වතුර කූපයක් දාගන්න. දැන් හොඳට කලවම් කරලා වහලා විනාඩි 15ක් මදගෙන මේ වගේ උයා ගන්නවා. විනාඩි 15කට පස්සේ අපි තඹගත්තු තෝර පරිප්පු ටික ඒකට දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි හකුරු කෑල්ලත් ඒකට එකතු කරගන්නවා. දැන් අවසානයේදී තමයි අපි සාම්බාර් පවුඩර් එක එකතු කරන්නේ. මේ තමයි සාම්බාර් එකක් හදන්න පාවිච්චි කරන කුළුබඩු මිශ්‍රණය. ඒක බෝතලෙන් එළියට ගත්තාම තදින් වහන්න ඕනේ උලන් වෙදෙන්නේ නැති වෙන්න. සාම්බාර් පවුඩර් එක දාලා කලවම් කරලා ලුණු රස බලන්න. ලුණු මදි නම් ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. දැන් තව විනාඩි 2 3ක් මේක නටන්න ඇරලා ලිප ඕෆ් කරගන්නවා. දැන් ඔයාට සාම්බාර් එකේ රස බලන්න පුළුවන්. ගේ පුරාම සාම්බාර් සුවඳයි. මේ සාම්බාර් එක බත් එක්ක උනත් කන්න පුළුවන්. නිර්මාංශයට හොඳ ආහාරයක්. එළවලු වර්ග කීපයක් දැම්මොත් හත් මාළුව වගේ තමයි.
මේකට දාපු සාම්බාර් පවුඩර් එකේ වීඩියෝ එකත් ඔයාලට බලාගන්න පුළුවන්. දැනටම අපේ අම්මා YouTube channel එකට subscribe වෙලා නැත්නම් ඉදිරියේ තියෙන වීඩියෝ බලාගන්න subscribe button එක press කරන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න.